ಆದರೆ ಹಿತನವ ದಕ್ಕಮ ದೇವಗನವಾಗೇ ಲಸ್ಸನೈ ಪೊಡ್ಡಕ್ ಇನ್ನ ಸುದೋಮಂ ಇನ್ನವ ಲಂಗಟಮ ದನ್ ಹೊಂದೈ ಅಂದಾನೆ ಮೂರ್ಖೆ ಬನ್ನೇ ತುವ ಸಮಾವಿನ ಚುಟ್ಟ ಪರಕ್ಕುನಾನೆ ಅಂದು ಚುಟ್ಟ ಮಾ ಕೀನಂದಾನೆ ಮೆತನೆ ಇನ್ನೆ ಹರಿ ಹರಿ ಇದಿಂ ದನ್ವಾನೆ ವೆಡನೆ ವೆಡನೆ ಇದಿ ಅದು ಮನಾನೆ ಕರೆ ಅದು ವೆಡ ಗುಡಾಕ್ ತಿಬ್ಬ මොනಾದනේ ගොඩක් වැඩ ඔෆිස් එකේ ඉඳින් දන්නවනේ ම් ඒක නෙමෙයි ම් ඉදි කොහොමද හොඳයි කුත් නෑ ඒක නෙමෙයි ඔය ටික ලස්සන වෙලා වගේ තැන්කියු මේ ඒක නෙමෙයි අනේ අපි හුඟ දවසකින් කොහෙවත් ගියෙත් නැහනේ යන්ද කොයි හරි कोहे वगे दें और हम किया न को अब मे लंग लंग दिन देंगे ला हम मे टिके में गया नहीं बिन को हरिया बिन को हर क्यों है टिका दूर कटा वगे दूर कटा ओ एको है ना नुवरेली बदुल ये वगे नुवरेली මට නම් බයයි යන්නේ ඉච්චර දුර යන්න. ඔයා අයියානේ බය වෙන්නවත් එක මං ඉන්නවනේ. ඒ වුණාට මං කොහෙවත් මීට කලින් එහෙම ඉච්චර දුර ගිහින් නැහනේ. රත්තරන් ඔයා එක්ක මං ඉන්නවනේ. මං දන්නවනේ. ඒකනේ කෝච්චි නැගලා අර බෝඩ් එකේ එල්ලිලා දෙන්නත් එක්ක යද්දි. ෂොක් එකට දෙයිනේ. අනිවාර්ය. क्या दिता सैया ने मैं एक ने मैं अभी खावा दिया नहीं थी लबड़ मास वागी टिकट बुक करने लगते बे मैं अभी खावा दिए दर टिक किया ने मैं संबंध गया ना है यो चर हादिसी हादिसी क्या नहीं थिंग दर वेलावा तब्बे गेवल पैते काउर हरी देखला अम्मलाड़ क्यों हुआ ඊට කලින් අපි කියන එක හොඳයි නේ මිල්ෂාන්. ඔව් කියන එක හොඳයි. නමුත් ඉතින් අපි දැම්මම හදිසි වෙන්න ඕනේ නෑනේ ඒකට. අනේ මන්දා. මොකද්ද බබා? දැන් ටිකට් එකට සල්ලි ඔයා ළඟ තියෙනවද? ටිකට් එකට සල්ලි කියන්නේ මගේ පඩිය ඔක්කොම මාර FD එකට දානවනේ. ඔයාට දුන්නේ නැහැ කිද? කියක් විතර වගේද 5000ක් වගේ 5000ක් වගේ කමන්නේ ඔයා මගේ පණනේ එහෙනම් යන්න හරි එහෙනම් අපි දෙන්නත් එක්ක යන්න ඔයා මගේ පණ ඔයා මගේ පණ මේ තමයි ආදරය කෙරෙන විදිය සමහර වෙලාවට මේ වගේ වචනත් එක්ක මේ වගේ සම්බන්ධතා පවත්වාගෙන යන ඕනතරම් ආදරවන්තයෝ ආදරවන්තිය අපාතර ඕනතරම් ඉන්නවා ඔබ මේ ගොන්නෙ වෙන්නත් පුළුවන් මේ ගොන්න දිහා බලාගෙන ඉන්න අය වෙන්නත් පුළුවන් මේ ඔබගේ දුව පුතා වෙන්නත් පුළුවන් හැබැයි මේ තාම පන්ති යන අවදිවල ඉන්න තාම තාරුණ්‍යයට ඇතුළු වෙන සුළු චරිත මේ අමුතු ලෝකයක් අමුතු බින්දුවරයක් සීන ලෝකයක නතර කරලා ඒකේ රස විඳින්න අවස්ථාව දීලා මේ දේවල් වැරදිම නෙමෙයි කියන්න යන්නේ මේ දේ තුල ලැබෙන දේවල් මට කොච්චරනම් වැදගත්ද කියන කාරණාවයි අපිට එකපාර ලේබල් ගහන්න පුළුවන් ඔක නවත්තලා දාන්න ඔක වැරදි අධ්‍යාපනයයි ආදරයයි දෙක එකට යන්නේ ඔක නවත්තලා දාන්න එතක් බලන්න ඕනේ ඇයි ළමයේ මේ දේවල් කරා යන්නේ ඇයි මේ දේවල් අම්මා තාත්තට හොරෙන් කරන්නේ අර යකනේ පැහැදිලිව කියනවානේ ලැබෙන හැම පඩියම දාලා FD එකේ කෝච්චි ටිකට් එක ගන්න සල්ලි මට ඔයා දෙන්න එතකොට රැකියාවක් කරන පිරිමි කෙනෙක් එහෙම සල්ලි ගන්නවද එහෙම බෙදා ගන්නවද එතන ඇත්තටම FD එකේ සල්ලි කොච්චරක් තියෙනවද
අපි සමහර වෙලාවට මිනිස්සුන් අන්දන්න හරි දක්ෂයි මිනිස්සුන් රවටන්න හරි දක්ෂයි තමන්ගේ යටි අරමුණු ඉටු කර ගන්නට මිනිස්සුන් අපි අල්ල ගන්න හරි දක්ෂයි මෙන්න මෙතනදී තමයි අපි දෙපාරක් නෙමෙයි ඊට වඩා ගාරක් සැලකිලිමත් වෙන්න වෙන්නේ වාර ගණනාවක් සැලකිලිමත් වෙන්න විමසිලිමත් වෙන්න වෙයි පරීක්ෂණ කරන්න වෙයි නිරීක්ෂණය කරන්න වෙයි අපි දන්නේ අපේ දරුවොත් මේ තැන් වලට වෙලා අහු වෙලාද කියලා මොකද මිනිස්සු අපිව අල්ලගන්නේ හුදෙක්ම ඒ කෙනාගේ ලාභයට ප්‍රයෝජනට මිසක් අපේ ලාභයට වෙන අවස්ථාවල අඩුයි එනිසා ඔබේ දුව ගැන ඔබේ පුතා ගැන ඔබ නොබලනවා කියලා මම තහවුරු කරන්නේ නැහැ මම නිගමනය කරන්නේ නැහැ ඒත් ඔබ කොයිතරම්නම් ඔබේ දුවට පුතාට ආදරය කරනවාද ඔබ පුද්ගලිකව සෑහීමකට පත් වෙනවාද මම මගේ දරුවන්ට ආදරය කරනවා මට විශ්වාසයි මගේ දරුවෝ වෙන වෙන දේවල් පසුපස යන්නේ නැහැයි කියලා ඔබට විශ්වාසෙන් කියන්න පුළුවන් නම් හොඳයි ඒත් අපි දන්නවා එහෙම කියන්න අමාරුයි අපි බලමු ඇත්තටම මේ ආදරණීය යුවළ මේ ආදරය කරන ජෝඩුව මොන වගේද ඇත්තට මේ ආදරවන්තිය දන්නවද මේ ආදරවන්තයා ගැන මේක නිකන් ෂණිකව මුණ ගැසීමක්ද නිකන් අතරමඟ හමුවීමක්ද මේ ගැඹුරක් නොදැක බාහිරය දිහා බලලා හුදු ආකර්ෂණයක ප්‍රතිඵලයක්ද අපි හොයාගෙන යන් ඇත්තටම මොවුන් කවුද කියලා ආදුවේ ගොඩ දවසකින් මොකද ගියේ සති දෙක තුනේ ක්ලාස් පැත්තේ ආවේ නැත්තේ? දැන් ඉගෙන ගන්න නැද්ද? නෑ සර් ක්ලාස් එකට එන්න බැරුව ගියා. ක්ලාස් එකට එන්න බැරුව ගියා. නිදහසට කාරණාවක්. අම්මා මට කතා කරා දුව ක්ලාස් ආවද කියලා හඩ. අම්මා? ඔව්. දුව දන්නේ නැහැ නේද? නෑ මේ ටිකක් සනීප මදි වුණා වගේ. සනීප මදි වුණා කියලා ගෙදරින් ඇවිල්ලා තියෙන දුව. අම්මා මගෙන් කතා කරලා ඇහුවේ දුව ක්ලාස් එකට ආවද කියලා මම දුව බේරගන්න අම්මට කිව්වා දුව ක්ලාස් එකට ආවා කියලා ඇත්තද ඔව් දුව අර මිල්ෂාන් දන්නවද ඔව් මිල්ෂාන් එක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද නෑ සර් දුව මම දුව ගැන ගොඩක් දේවල් දන්නවා දුව පන්ති හොඳටම ඉගෙන ගත්ත ළමෙක් මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නම් මට කියන්න දුව මිල්ෂාන් එක්ක චූටි සම්බන්ධයක් තියෙනවා. දුව දන්නවද මිල්ෂාන් කියන්නේ කවුද කියලා? මිල්ෂාන් ගොඩක් හොඳයි. මිල්ෂාන් ගොඩක් හොඳයි කියනවා දුව. මිල්ෂාන්ගේ පවුල පැත්ත දන්නවද? මිල්ෂාන් ආශ්‍රය කරන්න කවද? මිල්ෂාන් යන්නේ කොහෙද? මිල්ෂාන් ඔෆිස් එකක වැඩ කරනවා කිව්වා. මං හිතනවා ඉතින් එච්චර උගත් කෙනෙක් හොඳයි වාශ්‍රය කරනවා ඇති කියලා. දුවේ මිල්ෂාන් මේට මාස 6කට කලින් හිරේ හිටියේ. නෑ සර් බොරු කියන්නේ. දුවේ මම ඔයාලා දෙන්නා අතරේ ප්‍රශ්නයක් ඇති කරනව නෙමෙයි. මේක තමයි ඇත්ත. මිල්ෂාන් කියන්නේ මත් ද්‍රව්‍ය වලට මත් පානයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. දුව මම කියන දේවල් විශ්වාස කරන්නේ නැද වෙදී? සර් මොනාද මේ කියන්නේ? මට හිතෙන්නේ සර් මිල්ෂාන් කියලා වෙන කාට හරි රැවටිලාද කොහෙද? නෑ මම ඔයාලා දෙන්නව දැකලා තියෙනවා. මම හිතුවේ නෑ මෙච්චර දුරද ගියා කියලා. නෑ නෑ සර් බොරු කියන්නේ. මිල්ෂාන් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. දුවට මිල්ෂාන් කියනවා මම හොඳයි කියලා. ඒ වුණාට දුවේ ඇත්තම කතන්දරයක නෙමෙයි. මිල්ෂාන් කියන්නේ රස්තියාදු ජීවිතයක් ගත කරන්න. කන්නේ බොන්නේ රැයට කඩවල වලින් චයිනිස් වල නිදි අඩ කරඩ වෙලාවක් නෑ. රස්තියාදු ගහනවා. දුව හිතනවා දෙච්චර හොඳ චරිතයක් වෙයි කියලා යා. මම මෙහෙම කියන්නම්. දුව දන්නවද ඔය දුව දෙන සල්ලි දුව ගේන සල්ලි මොකද වෙන්නේ කියලා ඔව් මොකද කරන්නේ දුව එයා නම් කිව්වේ එයා හම්බ කරන සල්ලිත් FD එකට දානවා මේ එතකොට මගෙන් ඉල්ලගන්නේ සමහර වෙලාවට එයාට නැතිම අවස්ථාවක විතරයි දුව චුට්ටක් හොයලා බලන්න මම ප්‍රශ්නයක් ඇති කරන්න යනවා නෙමෙයි ඉදිරියේ මොකක් හරි වෙන්න තියනවා නම් ඒක නවත්තන්න මම මේ උත්සාහ කරන්නේ දුව පොඩ්ඩක් කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න මොකද මේ ඉගෙන ගන්න ජීවිත අපරාධ කඩා කප්පල් වලට දෙන්න හොඳ නෑ දුවේ අපරාධ කඩා කප්පල් වෙන්න දෙන්න හොඳ නැහැ සමහර වෙලාවට අපි අතර මෙවැනි ශෝකානුකූල දේවල් සිද්ධ වෙනවා බලාපොරොත්තු නොවුණු දෙයක් උනේ
අනේ මේ කෙලි මේ ගැහණු ළමයා බලාපොරොත්තු ගොන්නක් ඉතේ තියාගෙන ආදරේ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන යන්න ගියා විතරයි. ඒ දැන් මොකද උනේ? දැන් ඒ ළමයා අසරණ වෙලා. දැන් ඒ ළමයා තනි වෙලා. දැන් තනි ගමනක් යන්න සිදු වෙලා. මේ කාරණාව කායකද කියන්නේ යන්නේ. වෙලාවට සර් දැනගත්තා. වෙලාවට සර් මේ ගැන හිවිල්ලක් තිබුණා. හොඳයි. යහපත්. නමුත් ඒ හොඳකමත් එක්ක මේ දරුවට සිද්ධ වෙනවා දැන් ගමනක් යන්න. දැන් හිත කැළඹිලා ඉවරයි. හිත මහා දෙගිඩියාවකට පත් වෙලා. අපි හැමෝම මිනිස්සු. අපි අතෙන් ඕන වෙලාවක වැරදි සිදු වෙන්න පුළුවන්. නමුත් අපි ඒවට අවදිද? හැබැයි මිනිස්සු වශයෙන් අපි රවටන්නේ මිනිහෙක්කම තමයි. අන්න එතනයි බහනක් කමෙන්නේ. ධර්මදේශකයේ අපේ ශුද්ධෝ බයිබලයේ ලස්සන පොතක්. ධර්මදේශකයාගේ පොතේ තුන්වන පරිච්ඡේදයේ 19 වගන්තිය. අමුතු වගන්තියක් ඒක. ඉතින් මිනිසයන්ට හා තිරිසනුන්ට ඇත්තේ එකම ඉරණමකි. ඒ තිරිසනා මෙන්ම මිනිසාත් මරණයට පත් වෙයි. මේ දෙන්නාම මේ දෙගොල්ලෝම මවා ඇත්තේ කායුරිනි. මෙසේ තිරිසනාට වඩා විශේෂ වාසියක් මිනිසාට නැත. හැමදේම නිස්සාරය. අපිත් වෙලාවකට මිනිසුන්ට වඩා එහා ගිය තිරිසන් වගේ. අපි දන්නවා තිරිසනෙක් වුණත් තමගේ ගොදුර කරා යන්නට ඕන උප්පරවැට්ටියක් දානවා. ඔවුම ඕන විදි උපක්‍රමයක් යොදනවා. ඒ ගොදුර තමන්ගේ කරගන්නට. මිනිස්සුත් එහෙම තමයි. මිනිස්සුත් යම් දෙයක් තමන්ගේ කරගන්නට ඕන සලස්මක් කරන්න ලෑස්ති. ඕන ජරා වැඩක්, පහත් වැඩක්, අදම වැඩක් කරන්න ලෑස්ති. ඇත්ත රැකියාවක් කියලා බොරුවක් කියලා. සල්ලි තියනවා කියලා බොරුවක් කරලා. හොඳ උගත් චරිතයක් කියලා බොරුවක් කරලා. හැබැයි දැන් තමයි කතන්දරේ පටන් ගන්නෙ. දැන් මේ කතන්දරේ අවසානයේ ඊට පස්සේ මොනව වෙයිද? කොතෙන්ද අරගෙන යයිද? මේ දරුවන්ට අනාගතයක් නැද්ද? වෙලාවට සර් කෙනෙක් ඒ විදිහට ඉදිරිපත් වෙලා යම් කරුණු කිහිපයකට මේ දරුවංග යොමු කළා. පුතේ මෙන්න මේ පැත්තෙන් හිතන්න. ඔයාලා ආව ගමනේදී ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ඔයාලේව හදාගන්න. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ කාරණාව මේ පිරිමි ළමයට කියන්නේ කොහොමද? පිරිමි ළමයා දරදඬු විදිහට ඒ කාරණාව බාරගනීද? මේ පෙම්වන්තිය මොන විදිහට මේ කාරණාව තුළ හැසිරෙයිද? කෑ ගහයිද? බනීද? සමහර වෙලාවට සමහර චරිත අපෙන් ගියාට කමක් නැති වෙයි. මොකද ඊට වඩා හොඳ චරිතයක් ඔබට හමු වෙයි. අපි දැන දැනත් වලක වැටෙනවද? අපි දැන දැනත් වලෙන් ගොඩට එනවද? අපි බලමු මේ දෙන්න ප්‍රශ්නය විසඳගන්නේ කොහොමද කියලා. බබා කොහොමද ඉතින්? අල්ලන්න එපා මංචාන් මාව. වාඩි වෙන්නකෝ. දැන් මට කියන්නකෝ අපි දෙන්නගේ FD එකේ කොච්චරක් විතර තියෙනවද කියලා. යම් ප්‍රමාණයක් තියෙනවා ඉතින් සල්ලි. යම් ප්‍රමාණයක්. ගණක් කියන්න බෑනේ. මට හරියටම මතක නෑ. සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. එතකොට මට කියන්නකෝ ඔයා මීට මාස 4කට කලින් හිරේ ගියයි කියලා. කවුද ඔයාට ඒව කිව්වේ? කියපු කෙනා කවුරු වුණත් කතාව ඇත්තනේ. ඇයි මිල්ෂාන් ඔයා මට බොරු කරේ? ඇයි මාව රැවට්ටුවේ? නුවරේලිය ගිහිල්ලා කෝච්චියේ පාපුරුවේ ඉඳගෙන ෆේස්බුක් දාන්න ෆොටෝ ගහලා මගේ ජීවිතේ විනාශ කරන්න නේද හැදුවේ? මං හිතුවේ නෑ ඔයා එච්චර බොරු කාරෙක් කියලා. මං කීයටවත් හිතුවේ නෑ ඔයා මාව රවට්ටයි කියලා. මං ඔයාව කොච්චර විශ්වාස කරාද මිල්ෂාන්? ඇයි ඔයා මට එහෙම දෙයක් කරේ? මං මොකද්ද ඔයාට කරපු වැරද්ද? ඔයාව විශ්වාස කරපු එකද? කතා කරන්න
කවුද දැන් ඔයාට ඕවා කිව්වේ? කියපු කෙනා කවුරු වුණත් ඔයාගේ මූණ දිහා බලපුවාම පේනවා ඒ සේරම ඇත්ත කියලා. මං රැවටුණා. කමක් නෑ මිල්ෂාන්. ඔයා ඔයාගේ ගමන යන්න. මම මගේ ගමන යන්න. ඔයාට පුළුවන් නම් හැදෙන්න. අපි මේ සම්බන්ධය මෙතනින් ඉවර කරමු. ආදරේ කරපු හිතින් ඔයාට වෛර කරන්න මට පුළුවන් කමක් නෑ. ඒ හින්දා හැදෙන්න. මං ගිහින් ඉන්න. ඔයා ඔයාගේ ගමන යන්න. මම මගේ ගමන යන්න. ආදරය කරපු හිතකින් වෛර කරන්න කිසිම හිතක් නැහැලු. හැදිලා පෙන්නන්න ලෝකෙට. ඔයාම රැවට්ටුවා. මම රැවටුණා. මගෙන් ගත්ත සල්ලි. අර කියපු FD කියපු ගමන් ඔක්කොම බොරු වෙලා. මහ අභියෝගයක් එක කතන්දරේ නවත්තලා දාලා. මිනිෂා. මොනවද කියන්න තියෙන්නේ? කොතනද වැරදුනේ? මිනිස්සු නිහඬ වෙලා. වැරදිච්ච තැන හොයා ගන්න පුළුවන්ද? මට හිතා ගන්න බෑ ෆාද. ඇත්තටම මං එයාව රැවට්ටුවා. ඒක මං පිළිගන්නවා. නමුත් මං එයාට ඇත්තම කියලා එයාට ආදරය කරන්න ගත්තා නම් එයා කවදාවත් මට කැමති වෙන්නේ නෑ. ඒ නිසා බොරු කළා. වෙන මොනවද ෆාද නැත්තම් මං කරන්නේ? යමක් තමන්ගේ කරගන්න ඕමනා වෙච්චාම තමන් මගේ කරගන්න ඕමනා වෙච්චාම ඒ ගොදුර මගේම කරගන්න වෙච්චාම ඕන බොරුවක් කරන්න ලෑස්ති. ඕන තොණ්ඩුවක් දාන්න ලෑස්ති. ඕන උගලක් කටවන්න ලෑස්ති. ඒක කළා. හැබැයි කිරීමේ අවසාන ප්‍රතිඵලය අහුවීම. දැන් ලැජ්ජාවට පත් වෙලා ඔලුව පාත් කරන් ඉන්නවා මේ. ඔලුව පාත් කරන් ඉන්නවා ලැජ්ජාවේ. සමාජයේ මුණ දී ගන්න බැරුව. මහා අභියෝගයක් ඉස්සරහා ඔයා හැදිලා වෙන්න ලෝකෙට මට නෙමෙයි ලෝකෙට ඒ වචන හරි වැදගත් මිනිෂාන් අපි කොතනද කතන්දරේ පටන් ගන්න යන්නේ අපිට දැන් හැදෙන්න සිද්ධ වෙනවා හිතනවා අපිට හැදෙන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම ෆාද මම පියුමිත් එක්ක යාළුවෙද්දී එයා ගැන ලොකු ආදරයක් හිතේ තිබුණ නැතුණාට කල් යන යන මට එයා ගැන ලොකු ආදරයක් ඇති වුණා. මගේ මේ අබ්බැහිවීමුත් එක්ක සමහර දේවල් මට මගේ අරුණා. ගොඩක් අමාරුයි වෙනස් වෙන්න. ගොඩක් අමාරුයි වෙනස් වෙන්න. මිනිස්සුන් ඔයා මේක විතරක් මට කියන්න යැති. ඔවැනි තව පිරිමි ළමයි මේ ලෝකෙ ඉන්නවා. තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න ඕන ක්‍රමවේදයක් භාවිතා කරන පිරිමි පෙම්වතුන් ඉන්නවා. මොනවද උන්ට කියන්නේ යන්නේ? ගොඩක් වෙලාවට ඇත්ත කියලා ආදරය කරන්නේ නැය ද ප්‍රතික්ෂේප වෙනවා. සමහර වෙලාවට මම වගේ බොරු ගොඩක් ගොතලා 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 ලස්සන සුරංගනා ලෝකම අවලම අවලා ආදරේ පටන් ගත්තොත් තමයි ඒ ආදරේ පැවතින්නේ. ඒ වුණාට කවදා හරිම දවසක ඒක එළි වෙනවා. ඒ වෙලාවට සමහර වෙලාවට එයා ඇත්තටම අර කෙනාට ආදරේ කරන්න අරගෙන නමුත් දැන් කරපු හැමදේම බොරුවක් වෙලා. ඒ ආදරෙත් අන්තිමට බොරුවක් වෙනවා. ඒ ආදරේ අන්තිමට බොරුවක් වෙනවා. ආදරය බොරුවෙන් පටන් අරන් ඇත්ත ගමනක් යන්න බෑ. රවටෙන්ඩ රවටාණ්ඩ අවසානයේ රවටෙන්නේ රවටීම ආරම්භ කළ කෙනාමයි. ඒ නිසා ඔබට ආරාධනාවක් කරනවා. අපි හැමෝම මැරෙන මිනිස්සු. හැබැයි අපි තිරිසන්ණු ළඟටම යන්න හොඳ නැහැ.
අපි එච්චර පහත් විදිහට මැරෙන්න හොඳ නැහැ. මේ චරිතයේ මැරෙනකොට මිනිස්සුගේ කටින් කියවෙන්න හොඳ නැහැ. මිල්ෂාන් මැරිච් එක හොඳයි. මේ මිනිහමුළු ලෝකෙම මිනිස්සුන්ව රවට්ටලා අල්ලගන්න උත්සාහ කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කළා. මේ මිනිහා මැරෙන එක හොඳයි. එහෙම කිව්වොත් ඒක හරි දරදඬු වචනයක්. දරා ගන්න අමාරු වචනයක්. මිනිස්සු කියන්න ඕනද ඔබේ වියෝවීමකදී මේ කෙනාගේ ජීවිතයෙන් මම ගත්ත දේවල් ගොඩයි කියලා. ඒ පුද්ගලයා මට අත දුන්න නැකිටින්න. එහෙමනම් දෑවර සහෝදර සහෝදරීනි, දෑවර දුවපිය දෑවර අම්මේ තාත්තේ, ඔබේ දුව පුතා මෙතන අසරණ වෙන්න පුළුවන්. ඔබ රවටෙන්න පුළුවන්. ඔබ රවට්ටන්න පුළුවන්. ඔබ තව කෙනෙකු වටර දිහා බලන් ඉන්න පුළුවන්. ඒත් මේ ආරාධනාව තුළ ඔබට කරනවා, ඔබ නැගිටින්න. ඔබ හරි ගස්ස ගන්න. ඔබේ ජීවිතයේ නම්‍යශීලීභාවය පෙන්වන්න. දෙවන වහන්සේට පමණක් කැපවෙච්ච ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. උන්වහන්සේ එක්ක යන ගමනක් අරබන්න. ඊට අමතරව ආරාධනාවක් කරනවා. අතුරු පාරත් එක්ක ඔබ හිටියා කාලාන්තරයක්. ඔබ දැක්ක අපිත් එක්ක. මේ ගමනේදී අපි තමයි ඔබේ මුහුණ දැක්කේ. ඔබ තමයි අපේ මුහුණට හමු වුණේ. නමුත් මේ කාරණාව පිටිපස්සේ අපගේ සහෝදර සහෝදරියන් ගණනාවක් ඉන්නවා. කැමරා කරන අය, සංස්කරණය කරන අය, ආලෝකකරණය, ඒ වගේම නිෂ්පාදනාංශය, මහා කණ්ඩායමක් මේ කතන්දරේ පිටිපස්සේ ඉන්නවා. ඒ වගේම මේගොල්ලෝ පාවිච්චි කරනවා යම් යම් උපකරණ. මේවා මේ ආකාරය පටිගත කරගන්නට මේ ඔබට ආරාධනාවක්. ඒවා දැන් අලුත් වැඩියා කරගන්න කාලය ඇවිල්ලා. වසර පහක් තිස්සේ මේවා පාවිච්චි කරලා ඔබට දේවචනේ අරගෙන එන්නට මේ අය ලොකු වෙහෙසක් දැරුවා. ඒ දෙවනහසගේ ආශිර්වාදය සහ මඟ පෙන්වීම සමග ඔබට ආරාධනාවක් කරනවා. ඔබගේ වැතිබර දායකත්වයක් මේ අයට දෙන්න. මේ දේවල් තවදුරටත් අලුත් වැඩියා කරගෙන ඔබට වඩා සහනදායි, එහෙම නැත්නම් උසස් ගණයේ වැඩසටහන් නිර්මාණය කරලා දෙන්නට ඒ සඳහා ඔබත් දායක වන්න. ඔබට ජෙස්පීටයි.